වැරදි කාම සේවනයක් වෙලා නම් නිරේ උපදින්නටත් ඊළඟට තිරිසන් සත්තු අතර ඉපදිලා ඒ රහස් ප්‍රදේශවල ලෙඩ හැදිලා කුණු වෙන්නත් ඊළඟට ආදරේ නොලැබෙන්නත් පවුල් කඩාකප්පල් වෙන්නත් දරුවෝ නොලැබෙන්නත් ආදරේ හිගවෙන්නත් නිന്ദා ලබන්නත් අභූත චෝදනා ලබන්නත් එක වැරදි කාම සේවනයේ එක විපාක බලපානවා මැරෙනකල් ඉන්නේ විපාක දෙන්න සියලු සෙල්ලම් මැරෙනකල් ඊට පස්සේ දැන් සමහර වැරදි කාම සේවනයේ විපාකයක් තමයි ස්ත්‍රීත් නොවන පිරිමිත් නොවන චරිත ඇස් දෙක කොල්ලෙක් ගෙන්ගක් ඇස් දෙකේ බැල්ම කෙල්ලෙක් වගේ කොල්ලෙක් ගෙන්ගක් කතාව කෙල්ලෙක් වගේ කොල්ලෙක් ගෙන්ගක් අතපය හැරෙන්නේ කෙල්ලෙක් වගේ කොල්ලෙක් ගෙන්ගක් ගමන බිමන කෙල්ලෙක් වගේ උපතින් ලැබුණේ එකනම් එපා කියන්නද එයා හිතලා කරන එකක්ද ඒක කර්මානුරූපව ඒ චරිතේ පැද්දුවා සංසාරේ වැරදි කාම සේවනයේ විපාක දැන් එක එක ගෙවල් වලට රින්ගා රින්ගා තමනුත් පව් වැඩ කර කර එහෙම චරිතයක් දැක්කම hina වෙනවා ඒ මිනිස්සු hina වෙන්නේ තමන්ගේ අනාගතේට මැරෙනකල් බලාගෙන ඉන්නේ එනමුත් එවැනි වැරදි ඇති අයද පොදුවේ සිටිනවා කෝ වෙනසක් නැහැ බොරුවක් කිව්වොත් එක බොරුවක කර්ම සකස් ඒකයි බුදු කෙනෙක් පහලලා මේකෙන් ගොඩපලයල්ලා කියන්නේ එච්චර කර්ම විපාක දැනගත්තත් නැතත් දැන් වැරදි කාම සේවනය කියන එක දැනගත්තත් නැතත් කියන්නේ සමහර ළමයි ඇවිල්ලා අපිට ප්‍රශ්න ඉදිරිපත් කරනවා ස්වාමීනි අපි නම් බඳින් දින්නේ ගෙවල් වලිනුත් කැමති නම් අපි අනිවාර්යෙන් මේ ඉගෙනගෙන හරි අනිවාර්යෙන් බඳිනවා නම් අපි එකට හිටියට මොකද මමද ප්‍රශ්නයක් ඇහුවා හෙට විවාහ වෙන්න ඉන්න දෙන්නේ ජෝඩුවක් ඉන්නවා අද ඒ දෙන්නගේ අතර කරදරයක් වෙනවා මේක නඩු මගට යනවා නඩු තීන්දුව මොකක් වෙයිද හෙට විවාහ වෙන්න හිටියත් අද ඒක ස්ත්‍රියකට කරදර කිරීමේ දඬනීයට යටත් වෙන්නේ මේ පෙරින්ද තියෙන ලෝකේ නීතියනුත් ඔබ හිර වෙනවා නම් කර්ම බලවේගී නීත්‍යානුකූලව දෙමව්පියන් සහිත මේ සමාජය ඔහු බිරිඳේ ඔහු ස්වාමියාව කියලා පිළිගන්නා තාක් එතනින් පෙර වෙන සියලුම අකටයුතුකම් නරක ක්‍රියාවලටයි අයිති වෙන්නේ